ඒහි පස්සිිකෝ ඒහි පස්සිිකෝ එන්න එන්න දළුමය දකිින්බෑ. නමුතස්ස භගවෙතු අරහතුෝ සන්නා සම්බුද්ධස්ස නමුතස්ස භගවෙතුෝ අරහතුෝ සන්නා සංගුද්දස්ස නමුතස්ස භගවෙතුෝ අරහතුෝ ස සම්බුද්ධස් පින්වත්න සුපුරුදු පරිදි ඔබත් අද වෙනද වගේම ලෝතුරා ශ්‍රී සද්ධර්මය බිඳක් ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන වෙලාව. ලෝතුරා බුදුරජාණන් වහන්සේ පින්වටනි පෙන්වා දුන්න, ලස්සන සිදුවීමක් මට සිහියට නැගෙනවා. මේ මනුස්ස ලෝකෙ ඉන්න අපි මැරෙනවා. ඒ වගේම දිවිය ලෝකෙ ඉන්න දෙවියන්ගෙත් පින්වටනි ආයුස ඉවරවෙනවා. දෙවියෝ මැරෙනව කියන්නේ. දෙවියෝ චුත වෙනවා කියලා තමයි කියන්නේ. දෙවියෝ අපි වගේ උපදින්නෙත්නෑ. දැ මනුස්්‍යයෝ සත්තු සාමානින් උපදිනකොට මවකුසක්තුල ඉඳලා උපදින ආකාර කීපයක් තියෙනවන්නේ. එතකොට දෙවියෝ ඕපපාතිකව පහළ වෙනවා. එකයනි ඉබේම හටගන්නවා. සමහරුණන් ඉතින් අහවල්දියන්ගේ අම්ම අහවලාහවල්දයන්ගේ තාත්තා අහවලා කියලා කියනවා. ඒ අපි හදාගත්තේ වනේ එහෙම එකක් නෑ දෙියන්ට අම්මලා තාත්තල නෑ සහෝදර සහෝදරයොත් නේ ඒ ඇත්ත ඉබේම පහල වෙන්නේ. එතකොට මරණයත් චුතවීමත් එහෙම හිටි හැටියේම අතුරු දහන්වීම තමයි සිද්ධ වෙන්නේ මැරෙනොවාගේ අපි වගේ මැරිලා කුණුවෙලා සරීරය දිර්ලා යන්න පනුව ගහන ඒ සු භහවිකට පත්වෙෙන්නේ නෑ. හැබැයි දැන් අපි මැරෙනකොට සමර මරනාසන්න වෙනව මරනාසන්න වෙනවා කියන මරණයට ලංවෙනකොට ලක්‍ෂණ පහළ වෙනවා. දැන් සමහරු කියන්නේ අපූ. ඒයානන් දැන් අන්ති මයි කොයි වෙලාවෙද මන් දන්න අද හෙට මැරේද දන්න. හොම කියලා කියනවා ඒ කියන්නේ මරණාසන්න වෙලා. දෙයි අන්ටත් පින්වටනි ඒ අනිවායෙන්ම දෙවියෝ චුතවෙන්ඩ ලංවෙනකොට ඒ ලක්ෂණ පහළ වෙනවා. දෙවියන්ගේ දිව්‍ය සලුපිලි පරණ වෙන්නේ නෑ. ඒවා හැමදාම අල්ලුත් වගේ තියෙනවා. හැබැයි දෙවියන්ගේ සලුපිලි, අව පැහැගැන්වෙන්ඩ පටන්ගන්නවා. ඒක කියන්නේ ලස්සන නැතිවෙනවා දුරුුවර්ණ වෙනවා. අපේරෙදි දුරුවරණ වෙන්න ඉතින් පරණ වෙනකොට අවට පිච්චෙනවා එහෙම එකක් නෑ හැබැයි දෙියන්ගේ දීවිය වස්ත්‍රාභරණ අව පැහැගැන්වෙනවා. එතකොට දෙවියන්ගේ මල් මාලා පරවෙන්න පටන් ගන්නවා. දෙයොදාගෙන ඉන්න මල් හරී සුවඳයි ඒව පරවෙන්නේ නෑ ලාස්ටික් නෙයි එඒව සැබෑවම තමයි නමුත් පරවෙන්නේ ෑ හැබැයි අර මල්මාලා පරවෙන්න පටන් ගන්නවා. එතකොට මෙතන වෙනසක් සිද්ධ වෙනවා. එතකොට දෙියන්ට තේරෙනවා මොකක් හරි වෙනසක් ඇයි ඇඳුන් අව පැහැගැන්ලා වස්ත්‍රාාවරණ දුරුවර්ණ වෙලා එතකොට මල්මාලා පරවෙලා මේ වෙනකොටම දෙියන්ට දාඩියදාන්න පටන් ගන්නවා. දෙියන්ට දාඩියදාන්නට පටන් ගන්නකොට පෙන්වටනි දෙයිෝ ටිකක් කලබල වෙනවා. දැන් අපට දාඩිය දාන්නේ රස්න වෙලාවට බයවනා මොනා හරි හේතුනේ දෙවියන්ට එහ වෙනම අර දාඩිය දෑමක් සිද්ධ වෙන්නනෑ. දෙියන්ට දාඩිය දාලා එතකොට දෙවියන්ට දෙවියන්ගේීම ඇගේ ගඳ දැනෙන්ට පටන් ගන්නවා. ඒකන්න ඇඟ දුඟ දහමන්ට පටන්ගන්නවා. මිනිස්සුන්ගේ වගේ. ඉතන්නක මනිස්සුන්ගේ ඇඟවලොත්ඉතින් කිව්වට ඉතින් අමනාපේෙන්ඩ පා අපේ හැඟවලොත්තිතින් සුවන්දද කියල බාඩක කොච්චර කුණු ගොඩක්ද. දවස් දෙක තුනක් මොනාහරි අසනීපයක් හරි හැදිල නාම් නැතුවයි හිටියොත්හෙ තමන්ටමා පිරියයි. දවසද දෙකත් දත්මඳින් නැතුව හිටියොත් කට තමන්ටමා පිරිරියයි. තන්න කොච්චර කුණු ගොඩක්ද. දවසට කීහි ගමනක් මූුණ හෝදනවා ඇඟ හෝදනවා නාවනවා ඔය පෞඩර්ගානව ක්‍රීම් ගගා කට්ටිය සුවඳ කරන්න කොච්චර වහන්සි ගන්නවද. මේ කුණු ඇඟ. දෙියන්ගේ ඇගේ හෙමනෑ දිවිය සරීර හරිී ප්‍රසන්නයි. හැබැයි අර ලක්ෂණ පහල වෙනවා. මල් මාලා පරවෙලා වස්ත්‍රාබර නාව පැහැගැන්නෙලා දාඩිය දාගෙන එතකොට ඇගේ. දුගද හමන්ඩ තමන්ටම දැනෙන්ට පටන්ගන්නකොට දෙයොන්ටත් දෙයියො මතක්කෙනවා. ඒ කියන්නේ සෝහොන් ලකුණු පහළවෙලා දැම් මැරෙන්ඩ ළඟයි කියලා චුතවෙන්ඩ ළඟයි කියලා දෙ අන්ටත් තේරෙනවා. මෙහෙම තේරෙනකොට දෙ අන්ටත් දුක හිතෙනවා. දෙයොත් අඩන්ඩ පටන්ගන්නවා. හිතන්නක අපීතරක් නෙම දෙයියොත් අඩනවා දෙ අන්ටත් දුක හිතලා බයිහිතලා අඩන්ඩ පටන්ගන්නවා. මෙහෙම අඩෙනකොට දුක්වෙනකොට දැන් තමන් මැරෙන්ඩ ළඟයි මරණාසන්නයි චුතවෙන්ඩ ළඟයි කියලා අඩන්න වැලපෙනකොට අනි දෙවිවරු තව දීර්ඝායසතියෙනය අනිත් අය අර දෙවියංව සනසෙනවා. මේක කියනකොට බනපොත කියවගෙන යන කොට මටනං හිතනේ හරියට අපේ මළගයක් කුණාට පස්සේ අඩනඇත්තු සනසන අනිත් අය වගේ. දැන් අපි අට අන්න කවුරුහරි මැරුුණාවනේ මේ දෙව්වාන්ටන්න මැරෙන්ඩ් ඉස්සල්ල. ඇයි මන්ගේම මරණය ගැන තමම් ආඩනවා. එහෙම දෙයක් තමයි දෙියන්ට වෙන්නේ. මෙහෙම වෙනකොට අනිත් දෙවරු එක්ක යනවා එහේ තියෙනවා පාක්කක උද්‍යානයන්. එකට කියන්නේ නන්දන වයන කියලා. නන්දනු වයෙන වාඩි වෙලා එහෙත් ඇැතිතින් අපේවාගේ බංකු දහළ ඇති දැම් බනපොතේනන් තියෙනවා ඒ වාඩි ච ආසනවල වාඩිවෙලා ඒ අහල හදලද දන්නේ අපේවා කෝහොම හරි. ඒ ආසනයක වාඩි වෙලා නන්ද නූියනට වෙලා ඒ ගස් සතරට වෙලා මේ අනි දෙවිවරු අර දෙයන්ට උපදෙස් දෙනවා. මනාද අපේ උපාසගම්මලා කියන්න වගේ තමයි. අයිතිං අඩන්්ඩේ පා ඉතිං ඔහොම තමයි මොනාකොරන්ඩ දෙඉතින් අපි ඔක්කොමඉතින් මැරෙනවනති මුණනාකරන්ඩ දිති ඕෝකු බලක්වණ්ඩ පුළුවන්ඇැයි කියලා හිත හදනවා. හිත හදන අතරේ අර උපදෙස් දෙනා අතරෙ. හොද කතන්දරයක් කියනවා. මොකක්ද කියන්නේ ඔයා බයවෙන්ඩපා අර්දේයන්ට කියනවා බයවෙන්ඩ එපා ඔයාට ආපහු ඉක්මනටම මෙහේ එන්ඩ පුළුවන්. මැරිල ගිහිල්ල ඉක්මනටම ආයෙත් මෙහේ උපදින්නට පුළුවන් ගිහිල්ල මනුස්සේෙක් කලා උපදින්ඩ මනුස්සේක් කළලා ඉපදුනම ඔයාට පිංකං කරලා ආපහෝ ඉක්මටම එෙන්ඩ පුළුවන්. මනුස්්‍යයක් කලා ඉපදිල ඉක්මටයන්ට හිතන්ඩු ක අම්මග වටේම මාස ගානක් ඉඳලා දනගාලා වැඩගාලා මෝඩිසරරි ගීන් ස්කෝලි ගීන් පින්ංකංක අවුරුදු හැට හැත්තෑක් දලා මැරලයනකොට ඉක්මට කියන්නේ හොමද. මේ කියන්නේ අපි නෙමයින දෙියොන කියන්නේ දෙියන්ගේ ආයසානුව ඉක්මනට තමයි. සමහර වෙලාවට එක දිවී ලෝකක අපට අවුරුදු සීයක් දෙියන්ට එක දවසයි. එතකොට හිතන්නකෝ අවුරදු සීයක්ක් මෙහහිද මරුණනාත්ති තින් දියන්ට එකකදවසයිනි ගිහින්තියෙන් ඉතින් ක්මට එඩ පුලුවන්ගේ එක හරරිනෙ ඒ නිසා තමයි අර දෙවියෝ කියන්නේ ඉක්මනට මොයාට එන්ඩ පුළුව. ඒ හින්ද අඩන්න ඇත්තු හිතහදාගෙන කොහොම හරි මනුස්ස ලෝකෙ උපදිනිවිදිහක් ගැන හිතන්ඩ ඒ ගැන සසිහිපත් කරගණඩ උත්සහවත් වෙන්න කියලා. පින්වාට ඊට පස්යාර අඩන දෙේයෝ හිතහදාගෙන මනුස්සලෝක උපදින්නට තීරණය කරනවා. ඒ අනුව කටයුතු කරනවායි කියල සඳහන් වෙනවා. මේ කතාව කියනට ඔබට හිතෙන් නැද්ද. අපි ඒේවාගේ ඉඳලා දිවී ලෝක ඉදලාපු දිවිය කුමාරයෝ කුමාරිකාාව ටිකල්ද දන්නේනේ ඇයි මනුස්වලෝක ඇවිල්ලා. මිනිස්සු වසේෙන් අපපිදිලා පින් කන්්ටිකක් කරගෙන ආයෙත් දිවී ලෝකට යන්නට පාරහදාගන්න. ඉතින් එහෙම කරන්නට නම් දිවී ලෝකෙ ආපහු යන්ඩ බලාපොරොත්තුවක් තියෙනවනං නැත්තං නොගිහින් ඉදල හරි මුලින්ඉදලා ආපහ යන්ඩහරි හිතනවන. මොකක්ද කරන්න ඕනි. හොඳ දෙයක්ම කරන්නට ඕනි. දිවී ලෝකට පාරහදාගන්නට ඕනේ. එතකොට සිතිවිලි හොඳ කරගන්නට ඕනි, කතාව හොඳ කරගන්නට ඕනි. වැඩ හොඳ කරගන්නට ඕනි. හොඳ කරගන්න කියන්නේ. යහපත් දේවල් කුසල් දේවල් නරකදේවල් හිතන්නතුව. නරක දේවල් කතා කරන්නතුව. නරක දේවල් කරන්නතුව. ො පින්කම්ම කරන්නට පුළුවන්නයි. යහපත් දේම කරන්නට පුළුවන්න ඔන්න හොදාවස්ථාවක්. පින්වටනි මේ සසරේ පිදිලා. අපි අකුසල් කරගත්තොත් මොකද වෙන්නේ සංසාරය අපිත් එක්කේනවා. සමහරු ලෙඩරෝගවලින් පෙළෙනවා. සමහරු බලඩගො කරදරවලින් ජීවිතයේ කොච්චරහිරවෙලාද ඉන්නේ. ඉතින් මේ කියනකොට මට එක් තරා කතාපුුව තක් මතක් වෙනවා අපේ බුදු හාමුදුරන්ගේ කාලි විච්ච. ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේ ඔබහල ඇති. නුද්ද මහරහතන් වහන්සේ කියයන බුදු ශාසනය වැඩ සිට ඉතාමත් ප්‍රසිද්ධ හාමුදුරුවන් වහන්සේ නමක් මහරහතන් වහන්සේ නමක්. උන්හන්සේ පින්වාටනයෙක් දවසක් තමන්ගේ පන්සලේ හිටපුනැත්තං ඒ තමන්ගේ අන්තේවාසික හාමුදුරුවන් වහන්සේලා පන්සිය නමක් සමඟ කිඹුල්ලත්පුරයට වැඩම කලා. ඒ ඇත්ත මේ පින්නතුන් නහල ඇති අනුරුද්ධ මහරහතන් වහන්සේ ගිහි කළ රාජ පරම්පරාවේ කෙනෙක්. ට රජ කුමාරයෙක්. මේ රජකුමාරයෙක්කුණ හාමුදුරුවෝ තමන්ගේ ගෙදරට වැඩියා අනි හාමුදුරුවුතෙක්ක. හාමුදුරුවත්ක වැඩිය වෙලාව පින්වටනි දවල් දානිල හැත්ති කරලා තිබුණ දානේ හොඳට පිළිගැන්නුව ඇතින් දානය වලදන්නකුට අර ගෙදර ඉන්න අම්මතාතා නෑදෑ කට්ටි ඔක්කෝ මඇවිල්ල දානෙ බෙදවා. අනුරුද්ධ හාමුදුරන්ගේ සොහයුරියක් හහිටිය රෝහිණී කියලා. ඒ රෝහිණී කියන සොහොඉුරිය නංගී ආවිනය ධනිබෙදන්ඩ. ඒ වෙලාේ දැන් දානීඉවරයි. දානිවරේලා බුක්තානුමෝදනාව තියෙනවන්නේ ධදානයෙන් පස්සේ බණ දේශනාව තියෙනවා. අනුරුද්ධ හාමුදුරුව විමසනවා කෝ නංගි. රෝහිණී කෝ කියලා. ඒ වෙලාවේ දැන් අම්ම අනුද්ධ හාමුදුරන්ට කතන්දරේ කියනවා. හාමුදුරණේ ඉස්සරහට ඉන්ඩි විදියක් නෑ යැයියේ. නංගි සනීපනය අසනීපින්. වැැලුව මොකක් දෙච්චර එන්ඩ බරි තරන් අසනීපෙන්. බැලුවම පින් වැටනි. ඒ රෝහිණී කියන සොහො ඉරියට කසාන රෝගයක් හැදිලා. ඇඟ කහන රෝගයක් හැදිල මූන ඇඟ අත්පය ඔක්කෝම කහල කහලා, ි කියන්න හොරි කියලා හොරි දානවය ක කියලා හොරී ද කෘෂ්ට කිලොවර දින ම හදන රෝග තියෙනෙ ඒවාගේ ඇඟ පුරාම හොරි කියන රෝගය හැදිලා එක දද මතුවෙලා බලන්ඩ තරම් මූනේ ඇඟ ඔක්කෝම සම්පූර්ණයෙන් තුවාලදාලා කෙනකුට බලන්ඩ අප්‍රසන්නයි. ඉතිං හිතන්නකු රාජ කුමාරිකාවක් එහෙමූනාම දැන් අද වනත් ඒවාගේ කෙනෙක් දැක්කම අප පිතින් ඇත්තට මනුකම්පා කර්ඩ ඕනි. නමුත් කට්ටිය පිළිකුලක් ඇතිවෙනන දැක්කම අනිත්තා අතකින් වත් අල්ලන්ඩා පිරියි සාමාන්‍යයෙන් අය සමාජයේ ටිකක් අප්‍රසන්නතාවයට පත්වෙනවා. ඒ දත් ඔය තත්ත්ය තමයි කවුරුවත් එයාට අරැංග පුරාතුවාල දාලා තියෙනව දැක්කම කවුරුත් ප්‍රිය කළේ නෑ. ඉතින් මේක දන්න නිසා ඇය එලියටෙන්න්න ඇතුව හිටිය. ඒ ගමන අනුරුද් දහාමුදුර සිහි පපත් කලා පොඩ්ඩක් එන්ඩි කියන්න. ඒ ගමන ඇය ඉති මුලු ඇඟම රෙද්දකින් වහාගෙන ඔතාගෙන ඉති මූන පේන්්ඩ විතර චුට්ටක් කතා කරන්න ඉතින් හාමුදුල්ලඟට බොහොම අමාරුවෙන් ලැජ්ජාවෙන් එන වයි්‍ය වුණත් ඉති අර පෙන්නන් හිතට අමාරුණ පින්වටනි ගතේ තියෙන රෝගය අනිත් අයට පේනවට කැමැති නෑ. අනුරුද්ධ හාමුදුරුවෝ දිවසම් බැලුව මොකද මේකට හේතුව පින්වටනි බැලුවම මේ සංසාරිකරපු අකු සැලයාත්. මොකද කරපු අකුසලය පින් වටනි ඒට ඉස්සල්ලා ආත්මික මේ නංගී රජ බිසවක් කලා ඉදල තියෙනවා. රජ විසවක් කලා ඉන්නකොට රජවරුන්ට ඉතින් නෝනලා ගොඩක් ඉන්නවනේ මේ අග බිසවක් කලා ඉන්නකොට ඒ අන්තක්පුරේ හිටිය තවත් ලස්සන කාන්තාව. මේ රජතුමාගේ තවත් බිසවක්. ඇයට මේ බිසවක් කැමැතිනේ. නෝනලා නෝනලා සමහල්ලාට ඉරිෂයාකන් කරනවනේ. අදත්තෝව තියෙනවා අනිත් නෝනට ඉරිසියයි මොනා හරි හේතුවක් කල්ලගෙන වෛර කරනු ඉරිසියා කරනවා. අර නෝන මොකද කළේ එක දවසහ. අර කාන්තාවගින් පලිගන්නෝඕනිි කියලා හිතේ තිබුණු තරහකට මොකද කළේ හොඳ වැඩක් කරන්නන් කියලා හිතාගත්තා. හොඳ වැඩක් කියලා හොඳ වැඩක් කරාණංකමක් නෑ නරක වැඩක් කලා මොකද්ද කරපු නරක වැඩේ පින්වට්නි. ඒ කාන්තාව දවසක් නාණ්ඩ යනකං ඉඳලා සද්ධනැතුව නාලා ඉතිං ඇවිල්ල ඇඳ හන්සි වෙනකොට ඇඳ පුරාම කහම්බිලියා. ය කහබිලියා කියල තියෙනනේ කහන ජාතියක් ඒ කහම්බිලියා ඇ්ට කියනෙව ගොඩා කස නවයි කියල සඳහන්ෙනවා. ඉතින් ඒවා කුඩු කරලා හොයාගන්න බැරිුවෙන්ඩ ඇඳ පුරාම දාලා තිබුණා. අර කාන්තාව හොඳට නාල ඇවිල්ලා ඇඳේ හාන්සි වුණ හාන්සි විච්චි ගමන්. අර ඇග කහනකට හෙට මේට පෙරලෙන්වනේ බලන්න මොකද කියලා මුල්ලු ඇග පුරාමරකහබිලියා ගාවිලා කහලා කහලා මුල්ලු ඇගම පලු දැම්ම. පලුදා ලයවේදනාවෙන් දුක්කින්දා. ඉතිං ඒක දැකල අනිත් ඇත්තොත් සාමාන්‍යයෙන් කෙනෙකොට අයපතක්වොනාම කෙනෙකොට හිනහ වෙන්න හොඳනෑ. මේක දිහා බලබලා අර ඇත්තුෝ හොරයට සතුට වනැයි. ඉතින් තමන්ගේ සතුරාට විපතක් වෙනකොට සතුට වීමනේ නරක ගතිය ඒ සතුරන්ගේ ගතිය. ඇයත් හිනහ වෙලා එදා හරීයට සතුටු වුණා අරකාන්තාවට විච්ච නරක විපත්ත නැත්තන් තමම්ම කරපු දේනෙ කහබිලියද ද ගාලා. මුලු ඇගේම පළුදාල ඉන්නව දැකලා හරීයට සතුට වුණ. සතුටු වනාට ඒ විපාකය පින් වටනේ සංසාරය ආත්නෙන් ආත්මිටආවා. ඇවිල්ලා. මේ බලන්න පින්ව මනුස්සාත්මයක්කි පිරිලා ඒ කාන්තාව රාජ කුමාරිකාවකොත් වෙලා මුල්ලූ හැඟම පලුදාලා හොරිදාලර දදවෙලින් මුල්ලු ඇැඟම අපවිත්‍ර වෙලා නැත්තං බලන්ඩ තරං අප්‍රසන්න වෙලා ඉන්නවා. උන්හන්සේ බැලුව ඇයට මොකක්ද කරන්නට ඕනින් බැලුවම මේ සංසාරය පව් ගෙවෙන්ඩෙනං ඇයට පින්කමක් කරන්නට වන. ඇයට සඳහන් කලා එහෙනම් නැගෙනිය ඔබ පන්සලක් හදලා පූජා කරන්න. පන්සලක් හදන්න හැබැයි මේ පන්සල් හදන්නකොට ඔබම ඔබේ තියෙන. අනුරුද්ධහාමුදු උපදෙස්දුන්නේ කොහොමද ඔබේ තියෙන ඔය මාලවලු ඒ තියෙනවන කරාමුතියන්නේ ඔබේම රත්තරම් බඩුුවෙන් කරලා ඒවගෙන් වියදන් කරන්න ඕනි නිතඒ තාත්තක සල්ලි අම්මග සල්ලි නෙමේ තමන්ට කියලා තියෙන ඒ තමන්ගේ වටිනා වස්තුූ ඒවා මල කරලා ඒවගින් ලැබෙන ඒ වස්තුව වැය කරලා ආවාසයක් හදන්න. හාමුදුරු කෙනකොට ආවාසයක් හදන්න. ඒ හදනාතර ඔබත් ගිහිල්ලා. අසනීප ගැන හිතල තැනකට වෙලා ඉන්නතුව. ඔබත් උදව් කරණඩෝනි මහන්සි වෙලා එතකොට අරලීදෙන්්ඩෝනී අරවට උදව් කරන්න ඕනේ පස් කපණ්ඩෝනේ මැටිගිනිිය අන්ඩොන් වෙහි රාජකුමට නිකන් දුන්න දඩුවමක් වගේ. දඩුවමක් නෙමෙීමේක ඇයට සංසාරය කරපුදටනම් දඩුවමක් තමයි. අවසාන ඇය අයියාගේ කීමඒකයන් අනුරුද්ධ මහරහතන් වහන්සේගේ කීම අහලා ඇය ආවාසගේයක් හදන්න පටන් ගත්තා. තමන් ගෙති විිච්චාර කනකර බඩුටික විකුණලා, මහන්සි වෙලා තමනත් ශ්‍රමයෙන් මහන්සිවෙන්නේව ශ්‍රමධානයක් දෙන්නෙකිවවා. ඇය පන්සල එක පාර දවසින් හදන්ඩ බෑනි සතිගානක් යනකොට කෝහොමහරි අර කුටියක් හදලා නිමාාවෙනවා. පින්වටන මහා ආශ්චර්යයක් කියලා කියන්නේ පන්සල හදලා කුටිය හදල ඔක්කෝවම කරලා විවෘත කරන දවස වෙනකොට ඇගේ ලිඩෙත් හොඳ වුනාා. බලන්ඩකු පුදුමි කියලා කියන්නේ. දැම් මේ කතාවෙන් අනුරුද්ධ හාමුදුරුව එදා පැහැදිලි කරලා දුන්න ඇයි අයට එ කරඩ දුන්නේ. පින් වටනේ සසරය කරපු අකුසලය ගෙවෙන්ඩ මහන්සි වෙන්නේ කියවවා. දැන් මේ ශ්‍රමධානය කියන එකත් හරි වටින දෙයක්. අදත් මේ රටේ අපේ පින්වත් පිරිස හොඳට මේක හිතට ගණ්ඩවන්න. දෙැන් ඉස්සර අපේ ට තිබිච්චි වටිනා දෙයක් තම ශ්‍රමධානය කියන එක දැන් ශ්‍රමදාන බොහොම අඩුයි ඇයි දැන් ඔක්කොම සල්ලි වලට න කරන්නේ මිල මුදලටම කරන කාලයක් කැවිල්ලා. දැන් හිතන්න දැන් ඉස්සර ඔක්කෝටම සල්ලි තිබුණනේ දැන් ුත්තිතින් සල්ලි අඩ වුනා දැන් අපේ අය පින්කං කරන්න කැමෙතිනේ. එතකට ශ්‍රමධානය කනෙ පන්සලේ වැඩකරනය කැමනේයි පාරහදනය එකක් වුණත් ගමේ ලිඳ ඉහනඒක වුණත්. පන්සලේ වැඩක් වුණත් නැත්තම් පාසලක වුණත් දැ පාසලක නං ඉතිං අනිවාරය කලාට පසේ ළමය වෙනුවෙන් ශ්‍රමදානයට යනවා ගොඩක් කලාවට පන්සල්වල එහෙම. ඔබ හිතන්න ඉස්සර ආවාසකයක් හදනකොට වඩු බාසිලා හිටිය. වඩු බාසුන් ැහේ මේසෙන් බාසුන් හේලා එතුකොට තව අත්තු දව් කරන. එක එකන ගමේ අයෝකෝම එක එක දේවල්වලට දක්ෂයි. කට ාසන්හට ඇවිල්ල පන්සල හදල ඉවරණකං හැමදාම නිකං කොරන්න බෑ. හැවයි බාසුන්න්නේ වැඩකරන එකනාා දවසක් හරි දෙකක් හරි ඇවිල්ල මාසට පන්සලේ නිකං වැඩ කලාා. ඇයි තමන් හැමදාම කරන වෘතිය වෙනුවෙන් මමත් ජීවිතේ මටත් පිනක් සිෙද්ධ වෙන්න ඕනි කියලා බාසුන්හේ නිකං වැඩ කරනවා. එෙතකොට අත්තට දෙන ඇත්තු ඇල්ල දවසක් දෙකක් පන්සලේ නිකං වැඩකලා ඇයි. තමන්ටත් පිනක් කත්තෙන්ඩ කියලා. කාන්තාව ඇවිල්ලා අර වැඩ කරනයට බදාමටිකක් අනන්දහරිේ එහමනැත්තන් ගඩොල් කැටියක් ගිහින් දෙෙන්ඩ හරිේ එම නත්තන් වහලේවාහනුට ගුළු කැටයක්ක්ලඟට ගිහින්දෙන්ඩ හරි. මුුණවාහරි එහමට ඇත්තම් පන්සලේ වල් ඇවිලා තිබුණන්න් වල් ටික උදුලුගන්න්න හරි. එහෙම පින්කං කරන ශ්‍රමදාානයෙන් කටයුතු කරන ගතියක් අපේ පැරන්නන්තුන තිබුණා. දැන් වෙනකොට ඔක්කෝම ටිකෙන් ටික ටිකෙන් ටිකෙ ඇත් වෙලා ඇවිල්ලා හාම්දුරුවරුත් දැන් ඔක්කෝම සල්ලිදීලා කරගන්න තත්ත්ට පත්වෙලා තියෙනවා. දැන් ඔබේ හිතන් ඔබේ පන්සල කියන්නේ පින්කං කරගන්න පුළුවන් හොඳ තැනක්. දැන් එදා අර රෝහිණී කුමාරිය ලෙඩ සුව පත් කරගත්තෙ මනාකරලද වෙන බෝධි පූජාති වෙන ඒකාලේ. එතකොට දේවාලගාන ගියත් නෑ. එතකොට වෙන දේවල් පූජාතියාගෙන ඔය යාඥා කරන්න ගියේ නෑ. එතකොට අර පින්කමක් කිරීම ශ්‍රමධානයක් කිරීම එතකොට බලන්න මේ කොච්චර වටින දෙයක්ද. ඔබත් සමහල්ලාවට බෝධන් වහන්සේළඟට ගිහින් බෝධිය අමදිනකොට. බෝධිය වටා තියෙන තන කොළ ගහක් ගල වෙනකොට. පන්සලේ තියෙන ඒ අම් කිසිතන අපිරිසිුදු වෙලා තියුණෙන ඒ පවිත්‍ර කරනකොට. ඔබේ හිතඒ පැත්තකින් පිරිසිදු වෙනවා. හිත ලස්සන වෙනවා හිතේ තියෙන කුණු කහට ටිකෙන් ටිකීවත් වෙනවා. ඒවගේම ඔබට යම්කිසි අපල උපද්‍රව. අපල උපද්‍රව කියනමොකක්ද සංසාර කර ගත්ත කර්ම පින්කං වැඩි වැඩියෙන් කරනකොට සසර තියෙන පෞකංවල ශක්තිය ටිකෙ 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 ටි හීනවෙඩ පටන්ගන්නවා. ඒවා දුර්වල වඩ පටන්ගන්නවා. එතකොට පින්වත්නිි අපිත් පුරුදු කර ගණ්ඩෝනි අන්න ඒ ටික. එතකොට මේ බනාහන ඔබට මං බොහොම කරුණාවෙන් සෙහි පත් කරන්නේ. අපට පින්කං කරගණ්ඩ පුළුවන් කොච්චර අවස්ථාති යනවාද. අද වෙනකොට අපි ඒව ගැන හිතන්නෑ සමහරු කියනවා අනේ මට සල්ලිති බුන්නන් ඉතින් පින්කමක් කරනවා ඇඉතින් අපිදු උපත්න අපි කොහෙද පිින්කන් කොරන්නේ. එහෙම හිතන්නේ පා. එතකොට ඔබේ මිලමුදල්ම නෙමේ පූජ කරන බඩුමුට්ටුම නෙමෙ ලොකුදානයක් තමයි ශ්‍රමදාානය කියලා කියන්නේත්. එතකොට පන්සල්ලකට ඔබට කොච්චර ශ්‍රමධානයක් දායද කරන්නට පුළුවන්ද. ශ්‍රමයක් දෙන්්ඩ පුළුවන්ද. ඒදීම හරි වටිනවා. ඕනම කෙනකොට අපි හිතන්න කො දැන් ඉස්සර ගමකටන පාර දැන් ඉතින් අපි නගර සභහට නැත්තනම් ප්‍රාධී සභාවට භාරදිීල ගොල්ලම කොගත්ව කියල නිකංඉන්නවා. නෑ. ඔබ මිනිසුන්ට යන පාරය. ඔබට පුළුවන්නන් හිමිඳ හැමදාම ගෙදර මිදුල අත්තුගානව ගේ අතුගාන වගේම. ඔබගේ ස්සරහතියෙන මිදුලෙ කොටස ඔබට අතුගාල වලවල් තියෙන නම් වලවාල් ික වහල දාලා තන කොල තියෙනනම් තනකොල ටික ගලවල දාලා. පහසුවෙන් යන්ඩ පාරහදල දෙන්න පුළුවන්න කොච්චර හොඳද. එතකොට ඔබට ඒ තත්වයට පත්කරගන්නට නං අපි මොකද කරන්න හිත දියුණු කරගන්නට ඕන. එතකොට ඔබේ ගමී මිනිස්සුන්ට යන්න තියෙනෙ. ඒද ක්තියනුනම් පාලමක්තියවනම් පොඩි ැඩිච්චියයකත්වයන ඒ එක හදන්න පුළුවන් කොච්චර වටිනවද. අපි පුරුදවෙන්න ඕනේ අනිත් අයට තුදව්වක් උපකාරයක් වෙන්නට ගොඩක් කලාවට සමහරය අනිත් අය ගැන හිතන්නන්නේ නේ. අනිත් අයට උදව් කරන්න හිතන්නේ නේ. ඔබට පාර්යායක්කනකට බොන්න වතුරටිකක්ත්තියන්න පුළුවන්න ඒදසල පින්තාලිය කියල තිවන ඉතින් පින්තාලිය කියල පැටිකක්තිව ඇති අද පින්තාලි නොතිවට කමන්න. ඒ අයින ැප්ප එකක් කයි කලලා තිවොත් හෙමතුරු ටිකක් බෝඩ සමහල්ලාට පාර කොච්චර යනවද වතුරු පිපාසෙන් වතුර ටිකක් බොඩ වරියයි. ඇයි ඔබ ටැප්ප එකක්යි මෙ නත්තං ලියල තියෙන මේ බීමට ඕනම කෙනෙක් බීම සඳහා. අනේ ඇත්ත වතුරටිකක් බීල කොච්චර සතුටවේද. ඔබටත් පින්ද. චූටි දේවල් අපට පින්කං කරගන්නට දිවී ලෝකේ ආපහු යන්නට අර මුලින් මතක් කලා වගේ දිවී ලෝකෙ පාරහදාගන්නට අපට අවස්ථාව තියෙනවා. මනුස්සෙක් වසිංගේ පිදිලා. ප්‍රෝහිණී කියන ඒ නැගෙනිය රාජකුමාරිකාව සංසාරයේ තවත් කාන්තාවකට හිරිහර කරලා අපායට යන්න පාරහදාගත්තා සංසාරේ කුෂ්ට හදාගන්නට පාරහදාගත්ත වගේ. නපුරු වැඩ කරලා අපිත් මේ ආත්මිනිමේ සංසාර පුරාවට පවෞුර ඇස්කරගෙන දුක්කිඳනවට වඩා. පුළුවන්නන් යහපත්තනකට යන්නට කොහොමහරි. යහප්‍රතිං ජීවත්තලා සතුටින් ජීවත්තලලා නිත්තයට ඇත්තු දවක් උපකාරයක් කරලා මෙලොව වාසනාවන්ත කරගෙන, පරලවත් වාසනාවන්ත කරගෙන, කොහොම හරි සසර දුකින් එතරව නිවන් සැප ලබන්නට යනගමනට මේ ධර්ම දේශනාවත් උපකාරයක්ම වේවා කියන ප්‍රාර්ථනය ඇති කරගන්න. ඉතිං අද දවසෙත් සුපුරුදු විදිහයට උදෑසන ස්වර්ණවාහිනි ඒහි පස්සකෝ සමඟ සම්බන්ධ වෙලා වටිනා බන පදයක් ැහවා පින් රැස් කරගත්තා. ලබාගතාව උපුප්නිි සම්බාරධර්මයන් අප සබුද්ධ ශාසනය සුරකින සසිලි විෂ්ඨකාමී දිවියෝ මේ පින් අනමෝදැන් වෙත්වා මේ පි නමෝදන් ෝ දෙදිවියෝ අප ආරක්ෂා කරත්තා දෙදිවියන්ගේ දේවල්ම බැල්මැරැක්වරණ ආරක්ෂාව අපය තෙලැබේවා දිවීනුත් ප්‍රාර්ථනය බෝධීකින් අමාමහනිවෙනින් සැනසේවා කියා ප්‍රාර්ථනා කරමු. ඒවගේම අප හැමදිනා නමින්ම් දන්න නොදන්න බොහෝ ඥාතියෙන් ඇති මිය පරලවගිය. ඒ මිය පරලවගියාව සියලෝම ඇත්තන්ටත් අපි මේ පින් අනමෝදන් කරමු. මේ පින් අනමෝදන් වූ ඥාතීෙන් සුකි සු පත්්භාවයට පත්තේවා. ඔවුනුත් බුදු පසේ බුදු මහරාත් කියන්න වූ තුන් තරාබෝධීයෙන් එ ත්‍රරාබෝධියකට පැමිණ අමාමහනිවැනිින් සැන සේවා කියයා ප්‍රාත්ථනා කරමු. ඒගේම පින්වටනේ ඔබට මේ ටිනා ධර්මදේශනාව නිවස්සලසිට ශ්‍රවණය කරන්නට දැකගන්නට, මේ මහගු අවස්ථාව උදා කරලදොන් ස්වර්ණවාහින මාධ්‍ය ජාලයේ පින්වුවත් තැත්තන්ටත්. නිවස්සලසිට බනෑසූ ඔබටත් අපගේ ආදරනීය දෙම උපියෝ අපට යහමඟ කියාදුන් අපේ ආදරණීය ගුරුවරු. සහෝදර සහෝදරියන් දවාදරුවන්න්නාදී හතුරු මිතුරු කොයි කාටත් මේ පින් නිකා කාරවේ හේතුවේවා. මේ පිනේ බලයේ ශක්තියෙන් කරනක කියන රැකි රක්ෂාදී කටේතු. ෙළනදාම් ටේතු ගොවිතැම්බත් කටේතු දරුවන්ගේ අධ්‍යාපන කටයේතුවාදී සියලු යහපත් කටයතු දිනින් දිනම සාර්ථක වේවා. කායික පීඩාවක් ඇතිනවේවා මානසික පීඩාවක් ඇැතිනවේවා. ග්‍රහනස් අස්ත්‍රාදී වසයෙන් අපළු පද්‍රවැත්නං, සියලු අපළු පද්‍රවියෝ දුරුවේවා. ඇස්සහකටවාදී දෝ සැත්නං ඒසිියල්ලක්මත් නැතිවේවා. කිසිම කායිකීඩාවක් මානසික පීඩාවක් නැත්ත වූ යහපත් වූ සිතන සිතුමන් පතන පැතුමන් නිට වූ වාසනාවන්ත ජීවිතයක කෙළවර සංසාරදුකින් අත්මිදී නිවැනිින් සැනසෙන්නටත් මේරැස් කරගත්තා වූ පින්ංකම හේතුවේවා වාසනාදීවා කියා ප්‍රාත්තනා කරන්න. ආකා සට්ටාච්චබුම්මට්ටා දේවානාගා මහිද්දිකා थ අனுമതിtoire ചරக்க തിലോකസാසන ආखा සටටചබുමට දේවානාග මහිද್ധിക്ക പഞທ අனுമതിවා ചරக்க തുදේසන ආखा සටటചබുමట දේවානාග මහිද್ധിका പഞන්थ අனுമതിවා lakukan Cirangrakkan tuangsdaati